මේ වසරේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ සභාපතිගේ සම්මානින් පුද ලැබීමට ශ්‍රී ලාංකිකයෙකු සමත් වුණා. මෙම සම්මානය හිමි කරගත්තේ මහාචාර්ය ආනන්ද කුමාර මහතායි. මෙම සම්මානයේ පුද කරන්නේ ජපානයේ ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගනිමින් සිදු කරන සේවාවන් එගීම සඳහායි. මෙම සම්මානයේ විදේශිකයෙකු දිනාගත් පළමු අවස්ථාව මෙයයි. මහාචාර්ය ආනන්ද කුමාර මහතා මෙවන විට සේවය කරන්නේ ජපානයේ මීජෝ විශ්වවිද්‍යාලයේ විදේශ කටයුතු පිළිබඳ පීඨයේ. එහි සමාරම්භක පීඨාධිපතිවරයා වන්නේද මහාචාර්ය ආනන්ද කුමාර මහතායි. මීට අමතරව ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගනිමින් මහාචාර්ය ආනන්ද කුමාර මහතා සිය මව් රටටද ඉමහත් සේවයක් සිදු කර තිබෙනවා. 1993 සිට වයඹ පළාතේ දුෂ්කර ගම්මාන 175ක් ඉලක්ක කරගෙන වෘත්තීය පාඨමාලා හඳුනා දීමද ඔහු සිදු කළේ වයඹ පළාත් සභාවද දායක කරගනිමින්. ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගත් මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහනේ ජපානයේ මියේ ප්‍රාන්තයේ සමාරම්භක සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද ඔහි. එය විදේශිකයෙකු පළමු වරට එම තනතුර දැලූ පළමු අවස්ථාවයි. මීටමතරව සුසුකා අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ධුරයද ඔහු විසින් හොබවා තිබෙනවා. ඔහු වසර කිහිපයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සේවය කර තිබෙනවා. ගම්පහ වැවඩ ප්‍රදේශයේ උපන් මහාචාර්ය ආනන්ද කුමාර මහතා හේනේගම මධ්‍ය මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් පළමු පෙළ පන්ති සාමාර්ථයක් දිනාගත්තා.